സുബുദേശനാക്ക്, അത് ഫെബ്രുവരി മാസത്തെ ഹവനിത സുബുദേശനാക്ക് ജനക ബഹോ ദിനെ ബഹോ കലാക് ബലാസിറ്റി ദവസാക് ഉദാവി തിബനോ റടക് വശേൻ പ്രജാതന്ത്രവാദ അണു ഗമൻകര റടക് വശേൻ ഇതാമ സുവിശേഷ ദവസാക് വിദിയട തമൈ അത ദവസപട ഹദുന്നണ്ട പുലുവാൻ മെതിവർണ കൊമസാരിസ്മാട അണു ഗത്തുത് പ്രജാതന്ത്രവാദി മഹോത്സവയ പവത്തന ദവസ അത പലാത് പാലന ചന്ദ വിമസീമ 2018 തവത് ഹറിയട്ടമ പേ ഭാഗയക്കിൻ ആരംഭവാനിട്ട് നിയമിതായി ഉദാസന ഹതേസിട്ട് പസറു ഹത്തര ദാക്വാ അപ്പി അത ദവസത് വാത്പാത്തല പലവന വാർത്താ പിലിമതവ കഥാഭാക്കറാന സൂദാരമിൻ ജ്യേഷ്ഠ മാധവേദി ജനക മാലിമാറാച്ചി മഹതാ സമുഗയക്കട്ടെ കാസുവ മേ സിയത പാത്തര ഇതിരിപ്പാത് കറാനായി മേ സൂദാനം വേണ്ട ദിവൈന പുവാത്പാത്ത ഇസല്ലാമ അപ്പി ബലനകൊട്ട് ജനക മഹാത്മ പ്രധാന സിരസ്സലയ തീയനോ സടന അതായി അപേക്ഷകയോ 57252 പലാത് പാലന ആയതന 340 തോരാ ഗണന അവമ സഭിക ഗണന 8327 കൊട്ടാസേ പ്രതിഫലയ ഗണൻ കല സെനിൻ കിയായി നില പ്രതിഫല ആയതന മട്ടമിൻ ഛന്ദ വെടവൽട്ട നിലധാരി ഹു 170000 കിയല തമൈ സദഹൻ വേണ്ടി ඇත්තටම අද සටන කියන්නේ අද මේ සටන පටන් ගන්නවට වඩා දැන් අන්තිම හරිය වෙනකොට මේ ලොකු මහා මැතිවරණයක් ජනාධිපතිවරණයක් වගේ නිකන් ලොකුම තැනකට අරගෙන ගියා මම හිතන්නේ පොඩි ඡන්දක් පුංචි ඡන්දේ ලොකු තැනකට අරගෙන ගියා පොඩි ඡන්දක් දැක්කා මෙහෙම ඡන්ද නොදැක්කා කියලා තමයි කියන්නේ මොකද මම හිතන්නේ ඇත්තටම දැන් ඒක විය යුතුව තිබුණා මොකද හේතුව ඇවිල්ලා එකක් ඡන්දය කල්දාලිවර වෙලා තියන්න ඕන කාලෙට අමතරව ඡන්දේ කල්දාලිවරලා ආපු එක සහ මේ සම්මුති ආණ්ඩුවේ බලය කොතනද තියෙන්නේ කරලා තියෙන වැඩපිළිබඳව තියෙන ගැටලු සහ රටේ ඒ වෙනකොට අවිල්ල තිබුණු බඳුන් කර වංචාව සහ අනෙකුත් වංචාවල් පිළිබඳව ඔරු ඇල්ලීම මේ සියලුම එකට එකව කරලා බැලුවම මම හිතන්නේ මේක තමයි ඡන්දය මහජනතාව කොතනද ඉන්නේ කියලා වල්ලා ඒක නිසා මම හිතන්නේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ඉඳලා විපක්ෂයේ සංවිධායකවරුන්ගේ ඉඳලා සියලුම පක්ෂ නායකයෝ මේ සරණට බහින සිද්ධ වුණා. මම හිතන්නේ ඒක නිසා තමයි මේ මහා ඡන්දයක් බවට මේක පරිවර්තනේ වුණේ. ඒ කියන්නේ තෝරගන්නේ ගමට නායකයෙක් වුණාට ඒ ඔස්සේ රටට පණිවිඩයක් ගෙනියන මැතිවරණයක් කියන එක තමයි කවුරුත් අදහස් කරන්නේ. ජනක මහත්මයාත් කියන්නේ ඒ කාරණාවමයි. පැහැදිලිව පැහැදිලි මේක තමයි කාරණේ. මොකද අනිත් එක හේතුව තමයි මේ ඡන්දේ උණුසුම ඇවිල්ලා අපි අර වෙනත් ඡන්දත් එක්ක බලනකොට ඡන්ද උණුසුමක් පේන්නේ නැහනේ ගම් මට්ටමේ. දැන් ගමේ ඉස්සර නම් ගල මනාප ඡන්දෙට යනකොට අපි දකින්නවනේ මහා වාහන පෙළපාලි එක්කම රැස්වීම අඩියෙන් අඩියට රැස්වීම මේ ඉන්න අපේක්ෂකයයි යනවා අනිත් ආසනේ කොනට ඒ ඉන්න අය මෙහෙට එනවා. නමුත් මේ පාර අපි දැක්කේ අපේ ගමේ ඉන්න අපේක්ෂක දෙන්න තුන් දෙනාව තමයි අපි දැක්කේ වෙන කවුරුත් දැක්කේ නැහැ. ඡන්දයක් තියෙනවද නැද්ද කියලා හොයා ගන්න බැරි තත්ත්වය සමහර ප්‍රදේශවල තිබුණා. ඔව්. බොහෝ ප්‍රදේශවල එහෙම තිබුණා ඒක. ඉතින් ඒක නිසා මං හිතන්නේ අර ගම ඇතුලේ උණුසුම නොතිබුණාට රට තුලේ උණුසුම තිබුණා. මොකද අර වත් කිව්වා වගේ මේ ඡන්දයෙන් තමයි මනින්නේ මේ ගිය වැඩපිළිවෙල මේ ආර්ථික වැඩපිළිවෙල මේ දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව මහ ජනතාවගේ මිම්ම ඔවුන් දෙන ලකුණු ගන්න සටහන් වෙන්නේ අද උදේ 7 ඉඳලා. ඒක නිසා මේ සටන ඇවිල්ලා අපි හිතුවට පොඩි සටනක් කියලා වල්ලා පුංචි මැතිවරණේ කියලා නේ අපි හුඟක් වෙලාට කියන්නේ පුංචි මැතිවරණයක් වට මේක මහා දෙවන්ත මැතිවරණයක් බවට ගියා. ඔව්. ඊළඟට අපි ලංකාදීප සිරස්සලේ ගත්තොත් පුංචි ආණ්ඩු මහා සටන අද උනුත් කියන පුටු 8325කට 57095ක් පුරේ කියලා 57095ක් කියලා තමයි මෙතන සඳහන් වෙන්නේ 57252ක් කියලා දිවයින කියනවා. මේ ගණන් මිනුම් වල පොඩි ගැටලුවක් අපිට තිබෙනවා. ඊළඟට ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය රෑ 8ට කියලා තමයි දැනට කියන්නේ රාත්‍රී 8 වෙනකොට. මොකද මෙවර විශේෂත්වයක් තිබෙනවා කොට්ටාස ක්‍රමයට ඡන්දය පැවැත්වෙනවා වගේම ඒ ඡන්ද මධ්‍යස්ථාන වලදීම ඡන්දය ගණනය කිරීම ඡන්ද පොළවලදීම සිදු කරනවා කියන එක තමයි කියන්නේ. ඇතම් ආයතන මට්ටමින් ගත්තහම ඇතැම් ඡන්ද කොට්ටාස කිහිපයක එකට එකතු කරලා එක කොට්ටාසයක ගණන් කිරීම සිද්ධ වෙන බවත් වාර්තා වෙනවා. යම් යම් ගැටලුකාරී තත්ත්ව තිබෙන කොට්ටාස හඳුනාගෙන තිබෙන නිසා ඒවායේ ගණන් කිරීම බොහොම ආරක්ෂිතව ආරක්ෂක විධිවිධාන යටතේ තමයි මේ ගණනය කිරීම සිද්ධවන්නේ. ගණනය කිරීම කරන ස්ථානවලට ඇතුල් වන්නට අවසර නැහැ. මීටර් 400ක් දුරින් ඉන්න කියලා තියෙන පිට ඡන්ද පොලට මීටර් 400ක් දුරින් තමයි ඉන්න වෙන. මොකද දැන් අර මේකේ
හුඟක් කලාට අනුමාන කරන දේ තමයි දැන් අපේ ඡන්දේ ගමේ තියෙන ඡන්දය ගණන් කරනකොට මේ ගමේ අය විතරනේ ඉන්නේ. ඔව්. එතකොට මෙතනදී කලකෝලාහල ඇති වෙන්න පුළුවන් තියෙන මේක වැඩි. මොකද ඔක්කොම එකට ඉන්නේ වෙලාවේ කවුද දිනලා තියෙන්නේ කියලා බලන ඒ වෙලාවෙම ප්‍රතිඵල එනවා. ඔව්. හරි. එතකොට ඒක නිසා ඡන්ද ගණන් කිරීමේ පොරට මීටර් 400ක් දුරින් තමයි වුන්ට ඉන්නේ කියලා. ඒ කියන්නේ ඉන්න කියලා කියන්නේ එහෙදි මේ රැස් වෙන්නට අවස්ථාවක් නැහැ. ඒක රංචු ගැහිලා ඉන්න බෑ. මීටර් 400ක් ඇතුළත ඡන්ද පොළට මීටර් 400ක් ඇතුළත සීමාවේ දැන් මීටර් කෝදුකු තරම් යන්න ඕනේ ඉන්න තැන හොයාගන්න නේද? මම හිතන්නේ මම හිතන්නේ මේවා ඉතින් ඇත්තටම ඉතින් අර රෑ 8 වෙනකොට එන්න පුළුවන් කියන එක නම් අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද හේතු වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට ප්‍රකිත ඡන්ද 3000ක් 3500ක් වගේ තමයි එක කොට්ටාසයකට ගණන් කරන්න ලැබෙන්නේ. මේකිනුත් ඇවිල්ලා ඡන්ද 3000ක් කිව්වොත් එහෙම ඡන්ද 600ක් විතර ඡන්ද පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එතකොට ඡන්ද 2500ක් 2000ක් වගේ අතර ගණක් තමයි හැම බොහෝ ඡන්ද පොළල් වල ගණන් කරන්නේ. සමහර ඒවා ඊටත් වැඩි අඩුයි. දැන් පානදුර නගර සභාවේ එහෙම ඡන්ද මම හිතන්නේ පානදුර නගර සභාවේ තමයි ඉස්සෙල්ලාම ඒ කියලා කියන අඩුම ඒ කියන්නේ කෙටිම ඡන්ද පත්‍රිකාව ඡන්දය දැනීමේ පත්‍රිකාව තියෙන්නේ එහෙනෙත් එහෙ. ඉතින් ඒක නිසා ඒ වගේ ඒවා බලනකොට රාත්‍රී 8 විතර වෙනකොට පැහැදිලිවම පළවෙනි එක එන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ මේ නාලිකාවල් වලට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොට්ටාස මට්ටමෙන් එනවා වගේ නෙමේ කොට්ටාස ඇතුලේ තවත් කොට්ටාස 11ක 12ක ඒවා තියෙනවා. එතකොට මේ නමුත් ප්‍රතිඵල විකාශනයේදී ආයතන මට්ටමින් තමයි තරග මහත්මයා මේ ප්‍රතිඵල ලැබෙන්නේ. ඔව්. එතකොට ආයතන මට්ටමින් ඉදිරිපත් කිරීමක් තමයි නේද සිද්ධ වෙන්නේ. ඔව් දැන් එහෙමත් කියනවා ආයතන මට්ටමින් ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අර විදිහටත් ඇවිල්ලා තත්ත්ව ප්‍රතිඵල කියනවා. ඔව් දැන් මෙතන මේ දිවයින පුවත්පත දිනන නිල ප්‍රතිඵල ආයතන මට්ටමින් කියලා. දැන් එහෙම තමයි තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ අවසාන මොහොතේදී කොහොම වෙයිද කියලා. නමුත් ඒ ආයතන මට්ටමට එන්න ඉස්සෙල්ලා මේ ඡන්ද කොට්ටාස මට්ටමේ එනවා. මොකද රාත්‍රී 8 විතර වෙනකොට එතන ඉන්න ඡන්ද ගණන් කිරීමේ බාර නිලධාරියා එතන ඉඳලා ෆැක්ස් කරන්නයි කියලා තමයි කියන්නේ. ඔව්. එතන ඉඳලා ෆැක්ස් කරලා ඉතුරු එක තමන් අතින්ම අරගෙන එන්න ඕනේ කියලා කියනවා. ජනක මහත්මයා කියන කාරණා පැහැදිලිව තියෙනවා දිවයිනේ කොට්ටාසේ ප්‍රතිඵලය ගණනය කළ සැනින් ඉදිරිපත් කරන්න ඕනේ. ප්‍රතිඵල තබාගෙන ඉන්න බෑ. ගණනය කරපු සැනින් ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඊළඟට ගත්තහම ඡන්දයත් එක්ක නොපෙනෙන පැත්තකුත් ඉන්න. දැන් ජනක මහත්මයා කියපු කාරණාවක් අර මේ ඡන්ද දැමීම පිළිබඳව ආසන්න වශයෙන් අපි 3000ක් විතර තියෙනවා ගමු කොතනින් 6700ක් ඡන්දේ පාවිච්චි නොවෙන්නත් පුළුවන් කියලා කිව්වා. දැන් ওই උණුසුම පිළිබඳව අපි කතා කරාට ජනක මහත්මයා අපි කිව්වා මේ ගම්මට්ටමේ නෙමෙයි මේක තිබුණේ රට විදිහට ගත්තොත් තමයි මේ උණුසුම්කාරී තත්ත්වයක් තිබුණේ රටේ රාජ්‍ය නායකයාගේ අගමැතිවරයාගේ ඊට පුජනාධිපතිවරුන්ගේ පටන් ගත්තාම හැමෝමම නාලිකාවලට ආවා. ඒ ජනාධිපතිවරණයක මහමැතිවරණයක තියෙන වැඩපිළිවෙල සලස්ම දියත් කරා මේ පලාත් පාලන ඡන්ද විමසීමට. කෙසේ වෙතත් මෙහිදී ඡන්ද භාවිතය පිළිබඳව දැන් අපිට දැනගන්න තිබෙන ආරංචි මාර්ගවල හැටියට තැපැල් ඡන්ද විමසීමේ ඡන්ද භාවිත කිරීම අඩුයි. ඉතින් ඒ නිසානේ මැතිවරණ කොමසාරිස්වරයාට සිද්ධ වුණේ දඩ ගහනවා පවා කියලා කියන්නේ. ඒ කියන්නේ අදියර තුනකින් තමයි පැවැත්වුනේ. තුන්වෙනි අදියරට එනකොට අවසන් අදියරට එනකොට ඡන්දය දැම්මේ නැත්නම් 750 දඩ ගහනවා කියලා. එයාට දඩුවම් කරනවා කියලා. එහෙම කියලා තමයි ගෙනගත්. ඊළඟට අපි දැකපු ඊළඟ කාරණාවක් තමයි ඊයේත් අපි ඉදිරිපත් කරා මේ එන්න ඡන්දය දාන්න කියන තේමාවෙන් මැතිවරණ කොමිසමට සිද්ධ වෙලා තියෙනවා ඡන්දය දමන්න ජනතාව ගෙන්වා ගන්න පත්‍ර දැන්වීම ජනමාධ්‍ය දැන්වීම පවා පළ කරලා ඡන්දය දාන්න ගෙන්වා ගන්න. දැන් ඔන්න ඔය කාරණාව ගත්තොත් මෙතන ජනකමත පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන උණුසුම්කාරී ඡන්දයක් වුණාට ඡන්දේ නොදැමීමේ සැලකිය යුතු ප්‍රතිශතයක් දැනටමත් يعني අපි කතාකරි කතා බහ කරාම ඡන්දේ දැමීමේ වැඩක් නැති වගේ අදහසක් ජනතාව තුළට ගිහිල්ලා තියෙන පාඩකුත් පේන්න තියෙනවා. ඔන්න ඕක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ මෙහෙම මට හිතෙනවා දැන් බොහෝ අයත් එක කතා කරනකොට කියනවා මේ පාර කාටවත් ඡන්දේ දාන්නේ නැහැ කියලා. සමහර අය කියනවා ගිල කුරුටු ගාලා එනවා කියලා. දැන් මේකට හේතු ඇහුවම සමහර බොහෝ අය කියන කතාව තමයි මෙහෙම කියන හුඟක් අය මේ යහපාලන රජයේ ගේන්නට කටයුතු කරපු අය. ජනවාරි 8 වෙනිදා ඡන්දේ දුන්න අය. ඔවුන් කියන්නේ අපි මේ ඡන්දේ දුන්නේ ඇවිල්ලා මේ හොරු එළවීම සහ මේ දූෂණේ භීෂණේ නැති කිරීම සඳහා. ඒකට මේ අවුරුදු ගානේදී කටයුතු කළේ නැහැ. අවසානයේදී ඇවිල්ලා මැතිවරණයට දවස් 10කට 12කට ඉස්සෙල්ලා තමයි මේක ඒ කාරණේ පිළිබඳව වැඩියෙන්ම
ඉස්සරහට තල්ලු කරලා ගියේ මේ වැඩේ. එතකොට දැන් ඒක කරලා වැඩක් නැහැ. ඒක නිසා අපි ඒක එකක්. අනිත් එක තමයි ඔවුන් කියන ප්‍රධාන කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ අය තරුණයෝ සහ මධ්‍යස්ථ ඡන්ද ටික දුන්නේ ජනාධිපතිවරයාට මේ රට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙලා මේ රට මේ වැටලා තිබුණ තැනින් ඉස්සරහට ගෙනියන්න මිසක් පක්ෂයේ සභාපතිකමක් අරගෙන ඉවල්ල පක්ෂයේ අරගෙන යන්න නෙමෙයි. ඔව් ජනගත දැන් ඔය මම අර ඉදිරිපත් කරපු කාරණා මම ඇත්තටම ඉදිරිපත් කරන්න හේතු වුණේ දැන් විවිධ අදහස් එක්ක මේක පොදුවේ කියන කාරණාවක්. ඒ කියන්නේ කාටවත් කොයි පක්ෂයේද කොයි ස්වාධීන කණ්ඩායමද කියන එක නෙමෙයි. පොදු අදහසක් තමයි ඇති වෙලා තිනවා. මේක කියලා අපි තවදුරටත් මේ ඡන්දේ දාන්න ඉන්න ඒ කියන්නේ ඡන්දේ නොදමා ඉන්න යම් අදහසකින් ඉන්නවා නම් ඒ අයව මේ ඡන්දපොලට තල්ලු කරන්න ගන්න උත්සාහයක් විදිහට තමයි මම නම් දකින්නේ මේ අපි ගන්න මේ පුංචි උත්සාහය. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඡන්දය කියන්නේ ඔබේ අයිතිය. අපි ඡන්දේවත් භාවිත නොකර ඡන්දය හරි තෝරා ගැනීමකින් තොරව භාවිත කරලා ඡන්දය අවලංගු වෙන තැනට කුරුටු ගාලා ඇවිල්ලා අපි ඊට පස්සේ දිගින් දිගට කටාරිනවා නම් දිගින් දිගට කෑකෝ ගහන්න පටන් ගන්නවා නම් අරය හරි නෑ මෙයා හරි නෑ අරක බෑ කරන්න බෑ මේගොල්ලෝ ඇවිල්ලා හරියන්නේ නෑ ඒගොල්ලෝ ඇවිල්ලා හරියන්නේ නෑ කියලා එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපේ ඡන්දය හරියට භාවිත කරලා එන්න. අපි වෙලා බලලිමු මේ ගැන කතා කරන්න. වැඩි වැඩියෙන් මුදල් ලැබ දෙනුම් අවස්ථා වැඩි කරගන්න NSBU Trust අපි ඔබට ළඟයි. ඔව් අනික කාරණාව ගත්තොත් ඇස්සුඩ යනවා මේ ගාන ඇහුවාමත් ඡන්ද වියදම කෝටි 400ක්. ඒතකොට රටේ ධනයෙන් කෝටි 400ක් වියදම් කරලා තමයි මේ සභිකයෝ ටික තෝරගන්නේ මේ පළාත් මාලන ආයතන බාර දීම සිද්ධ වෙන්නේ. මේක ලේසිපාසු මංගල්‍යයක් නේ. මේක මහෝත්සවය කියනවා නම් මේක ලේසිපාසු මංගල්‍යයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ කරන වියදමට හරියන්න හරි අපි හොඳ තීන්දුවක් තීරණයක් ගැනීම අපි කාගේ කාගේත් යුතුකමක් කියන එක මතක් කරගන්න. ඔව් දැන් ඒක තමයි දැන් ඇත්තටම කියන්නට තියෙන කාරණේ තමයි ඒක ප්‍රගිත් දැන් මේ සියලු කරුණු කාරණා තියෙන්න පුළුවන්. මේ හේතු තියෙන්න පුළුවන් ඡන්දපොලට නොයන්න අපිට කලකිරීම තියෙන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරන්නට ඕනේ පුංචි උදාහරණයක් ඇරෙට ගත්තොත් එම් බඳුම් කර කොමිසම් පිළිබඳව ජනාධිපතිවරයා කෙරෙහි තියෙන විශ්වාසය. ඒ වගේම ඒකට අග්‍රාමාත්‍යවරයා හැටියට ඔහු දැක්වූ සහයෝගය. හරි. එතකොට දැන් මේවා මග නතර නොවි ආවේක පිළිබඳවත් අපි ඒ පිළිබඳවත් ධනාත්මකව හිතන්නට ඕනේ. අර ඔබ කිව්වා වගේ හොඳම දේ තමයි මේ ඡන්දේ දියලා ඡන්දේ පාවිච්චි කිරීම. ඔව්. ඒක තමයි කෙරෙන්නට ඕනේ. මොකද gedara කලකිරීමෙන් හිටියයි කියලා වර වෙලා හිටියොත් එම් වෙන්නේ මේ වෙනම අන්තගාමි වෙනම තැනකට ඉන්න කණ්ඩායමකට හෝ අපේක්ෂකයන්ට මේකේ බලය යන එක තමයි වෙන්නේ. ඒක නිසා තමන් නිවැරදි තීන්දුවක් ගැනීම සඳහා ඡන්දේ පාවිච්චි කරන්නට ඕනේ මේ ක්‍රීළු කරුණු කාරණා බලලා. හොඳයි. අපි ඊළඟට මේ ඡන්දේ පිළිබඳව කාරණා බොහොමයක් ලංකාදීප පුවත්පතින් අපිට දකින්නට ලැබෙනවා. ඡන්ද පෙට්ටි ගෙන යන්න ළමයෙකුත් යොදාගෙන පළාත් පාලන මැතිවරණයේ අද පැවැත්වෙන ඡන්ද විමසීමට අවශ්‍ය ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම්බහා නිලධාරියාගේ අධීක්ෂණ යටතේ ඊයේ සිදු වෙද්දී එහි තියෙන ඡන්ද මධ්‍යස්ථානයකට ඡන්ද පෙට්ටි රැගෙන යාම සඳහා බාල වයස්කාර දරුවෙක් යොදා ගැනීමේ සිද්ධියක් පිළිබඳව ඡායාරූප සාක්ෂි සහිතව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙය සිදු නොවිය යුතු කාරණාවක් සැබවින්ම මේකේ හැටියට මේ දරුවට ඡන්දේ දාන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් ගත්තොත් මේ පෙට්ටි ප්‍රවාහණයට දායක වෙනවා වගේම. කෙසේ හෝ එහෙම නීතියක් රටේ නැහැ. නිසි වයස සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඡන්ද බලයක් හිමි වෙන්නේ. මේ දරුවාව භාවිත කිරීම වැරදි කාරණාවක් විදිහට පෙන්වා දෙමින් තමයි හිඟුරක්ගොඩ WAP තිලක කැමරා ශිල්පියා මේ ඡායාරූපය අරගෙන ලංකාදීපයට එවන්නේ. ඊට පස්සේ අපි දකිනවා මේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමක් පිළිබඳ තොරතුරුත් වාර්තා වෙනවා. ඒත් පොළොන්නරුව ප්‍රදේශයේමයි තියෙන්නේ මේ සිද්ධියත්. පොළොන්නරුවේ බැලුවාම පොළොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස් නැවතුම් පොලේ උඩුමහලේ පිහිටි වෙළඳ සංකීර්ණයක මුද්‍රණාලයක නිල ඡන්ද පත්‍රිකාවලට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සිටියදී තමයි අත්අඩංගුවට ගත්තේ. ඊට කලින්දත් ඔය වගේම යම් ඡන්ද පත්‍රිකා නෙවෙයි යම් දැන්වීම් මුද්‍රණයක් කරමින් තිබියදී එක් පාර්ශ්වයකින් තවත් පාර්ශ්වයකට අගතියක් වන ආකාරයට ඒ අනිත් පාර්ශ්වයේ අපහසුතාවයට පත්වන ආකාරයට අතනඟුවට ගැනීමක් සිදු වුණා. හැඳුනුම්පත් දෙන එක් දින සේවාවේ මහ තදබදයක් පිළිබඳව කියනවා ජනක මහත්මිය. මටත් වඩා හොඳ ජනක මහත්මයාට මේ ගැන අවබෝධයෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ මැතිවරණත් එක්ක එක් දින සේවාවක් පටන් ගත්තනේ මේ හැඳුනුම්පත් නැති අයට. ඔව්.
ඇතට මොක වෙලා තියෙන්නේ අපේ ජනතාවගේ තියෙන නොසැලකිලිමත්කම නිසා තමයි යෝකුංගක් කළාට වෙන්නේ. ඔබට කියන්න ඔය වගේම තදබදයක් තිබුණා පුදුමයි මේ නාම යෝජනා බාර දෙන්න දවස් දෙකකට විතර ඉස්සෙල්ලා වෙනස් දෙන්නම මම හිතන්නේ මේක අපි කතා කරා එදා මේ නාම යෝජනා දෙන අයට ඒ අපේක්ෂකයන්ගේ ඇඳුනුම් පත නැහැ. එතකොට තමයි මතක් වෙන්නේ දවසකට ඉස්සෙල්ලා තමයි මතක් වෙන්නේ අප්පා හරි වැඩේ නුනේ ඇවිල්ලා මේ ඇඳුනුම් පත නැතුව මේක කරන්න බෑ කියනවල ඇවිල්ලා අපිටත් බැනලා රජයේ සේවකයන්ටත් බැල්ලා ආයතනයටත් බැල්ලා තමයි යන්නේ. නමුත් දැන් ඇත්තටම මේ වගේ තදබදයක් එන්නට හේතුවක් නැහැ. තමන් හරියාකාරව තමන්ගේ ඇඳුනුම්පත මේ අරගෙන තිබුණා නම් වැඩේ වෙලා තින්නේ එක දවසකට සාමාන්‍යයෙන් ඇඳුනුම්පත් නිකුත් කරන්නේ සාමාන්‍ය විදියට එනවනම් 800ක් 600ක් විතර තමයි එන්නේ. නමුත් මේ මැතිවරණේ නාම යෝජනා දුන්න දවසේ ඉඳලා ඊයේ වෙනකොට මම හිතන්නේ 1500 2000කට වැඩි කිට්ටු වෙන්න එක් දින සේවාවට ඇවිල්ලා බලන් ඉන්න තදබදයක් ඇති වෙලා තියෙනවා. හොඳයි අපි පුංචි ඡන්දය පිළිබඳ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවකට යනවා. ඡන්දය පිළිබඳ විවිධ සිදුවීම් ඒ තුළ තිබෙනවා. ඡන්ද පෙට්ටි බෙදා හැරීම ඇරඹේ. බදුල්ලේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම ආරම්භ වුණු ආකාරය. පුංචි ඡන්දේ ආරක්ෂාවට කුරුණෑගල පොලිස් නිලධාරීහු 2244ක්. ඡන්ද රාජකාරීට මාතර ඩිපෝවෙන් බස් 70%ක්. නිකවරටියේ පොලිස් නිලධාරීහු 1500ක්. ඊළඟට මාතලේ අම්පාර ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ පොළොන්නරුව මේ ආදී දිස්ත්‍රික්කවල තත්ත්වය පිළිබඳව වාර්තා කරනවා. උතුරේ ඡන්ද මධ්‍යස්ථාන සියල්ල සීරුවෙන් නුවරඑළිය තත්ත්වයත් වාර්තා කරලා තිනවා පුංචි ඡන්දේ ලංකාදීප. මෙම්බර් සටනට මහනුවරින් 4027ක්. මෙන්න වචනේ ජනක මාතලේ. මෙම්බර් මහත්තයා තෝරගන්න ඡන්දේ තමයි අවුරුදු 41කට කලින් තිබුණේ මේ කොට්ටාස ක්‍රමයේ යටතේ. මෙන්න වචනේ. පුත්තල මේ ඡන්ද මධ්‍යස්ථාන රකින්න පොලිස් නිලධාරීහු 2201ක් අනුරපුර ඡන්ද ප්‍රතිපල රෑ 8 සිට මතන අනුරපුර විතරක් නෙමෙයි ඒක නම් සමස්ත දිවයිනම ආවරණය වෙන පරිදි සිද්ධ වෙන බව තමයි දැනගන්න තියෙන්නේ. මාතලෙන් ඡන්ද ප්‍රචණ්ඩ පැමිණිලි 425ක් පියන්ලනේ මාතර ඡන්ද පෙට්ටි ස්ථානාධිපතිලා ගෙනihin කියලා සඳහන් වෙලා තියෙනවා. බෝට්ටුවෙන් මාදුගඟේ දූපතට ඡන්ද පෙට්ටි ගෙන යන්නේ මේ හරි විශේෂ අවස්ථාවක්. බෝට්ටුවෙන් තමයි මාදු දූපතේ මාදුගඟේ දූපතේ සිටින ඡන්ද තිබෙන ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාම සිදුවනු ලැබුවේ. ඡන්දය කියලා කියන්නේ ජනක මහත්මයා ගත්තාම දැන් අපි තියෙනවා විවිධ සංස්කෘතික මංගල්‍යයන් තියෙනවා පෙරහැර තිබෙනවා ඊළඟට අලුත් අවුරුද්දක් උදා වෙනවා නත්තල තියෙනවා මෙයාදී දේවල් අතරට එකාසු වෙන්න තවත් මේ මේ වෙනම සංස්කෘතියක් නිරූපණය වෙන අවස්ථාවක් විදිහට සමගම මැතිවරණය කියන එක දැන් අපිට මැතිවරණයක් කියලා ගත්ත ගමන් ගහමරා ගැනිලි ඊළඟට අපේ සමහර දැන් මේ කොට්ටාස් ක්‍රමෙන් ඒක තමයි වෙනස් කරේ ඇත්තටම එකම පක්ෂය අය අතර ගහ ගැනිලි ගිනි තියා ගැනිලි ඊළඟට ගත්තහම බොරු කියනවා බොරු පොරොන්දු දෙනවා කොහොම කොහොම හරි ඡන්ද ටික කඩා ගන්න බලනවා එක එක ඔය වගේ දේවල් අතර හරි සුන්දර දේවල් එක්කාසු වෙන වෙනම සංස්කෘතියක් නිර්මාණය වෙන අවස්ථාවක් විදිහට තමයි මේ මේ දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා රටක ඊටාම විශේෂ අවස්ථාවක්. කොහොම හරි අපි මේ පිටුව පුරාම තියෙන්නේ රට පුරා මැතිවරණ සූදානම පිළිබඳව. ඊළඟට එක තැනක කියවුණා මාතලින් ඡන්ද ප්‍රචණ්ඩ පැමිණිලි 425. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව නිහඬ කාල සීමාව තුළ පැය දැන් මේ දක්වා ගෙවුණු පැය 48ක කාල සීමාව තුළ පැෆරල් සංවිධානයේ විශේෂයෙන් කියනවා 700 ඉක්ම වූ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි උන්ට වාර්තා වෙනවා කියලා දැනගන්න. මේ තරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. නෑ ඒක තමයි. දැන් අද ඡන්ද ගණන් කිරීම මම ඒකයි කිව්වේ ඡන්ද ගණන් කිරීමේ ස්ථානවලත් මේ වගේ දේවල් වෙන්න පුළුවන් සම්භාව්‍යතාව වැඩි ප්‍රගිත්. මොකද හේතුව අර අතන මනාප ගණන් කරනවා හා සමානවම මේ ගමේ ඡන්දෙනේ තියෙන්නේ. ගමේ සියලු දෙනා එකට එකහුව වෙලා දැන් මේ මේක ලොකු තරගයක් බවට අදපත් වෙන්නේ මේ ප්‍රතිඵලය බලාගෙන ඉන්නේ. අවුරුදු 40 ගානකට පස්සේ ඔබ කිව්වා වගේ අලුත් අත්දැකීමක් ගම්වාසීන්ට පැරණි අයට වයසක අයට ඒක ඕකේ වැඩි මේකක් නැහැ. නමුත් මේ මේ පාර වැඩ කරන තරුණ තරුණියන්ට විශේෂයෙන් තරුණයන්ට අපේක්ෂකයාගේ පිටිපස්ස යන තරුණයාට අලුත් අත්දැකීමක්. මොකද මේ මේ මනාප ගණන් කරන්න හෙට වෙනකන් ඉන්න ඕනේ. දැන් මනාප ගණන් කරන්න පිළිවෙල ඇවිල්ලා දිනපු පක්ෂය අයගෙන මනාපනේ ඉස්සෙල්ලා ගණන් කරන්න. ඊට පස්සේ අනිත් දැන් මේකේම එකක් නැහැ. ගිහිල්ලා බලන් ඉන්නවා හන්දෑ 4 වෙනකොට ඡන්දය ප්‍රකාශ කළා අවසානයි. ඊට පස්සේ 6-7 වෙනකොට 8 වෙනකොට දිනලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් මෙතනදී අර අර මීටර් 400ක් දාලා තියෙන්නේ මං හිතන්නේ
ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙන්නට පුළුවන් මැතිවරණයෙන් පසු වෙන ඒවා ටික ඇති වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. මොකද එහෙම තමයි ආරංචි තියෙන්නේ. නමුත් අපි වෙනත් මැතිවරණත් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම මේ පැමිණිලි ගාන සහ වෙලා තියෙන සිද්ධීන් වල සුළු සිද්ධීන් විනය වැදී ඇවිල්ලා මනාප ඡන්ද පොරේ නිසා එකම පක්ෂය ගහමරා ගැනීම වෙඩි තබා ගැනීම කපා කොටා ගැනීම වැඩි වැඩි. නමුත් මෙතනදී පැමිණිලි 700 ගාන වෙන්න පුළුවන්. නමුත් ඒව හරි සුළු සිද්ධීන් තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි දැනට එන ආරංචි අනුව තියෙන කතන්දරය. ඔව්. ඡන්දේ තවත් එක කොටසක් තමයි මේ ඡන්ද නිරීක්ෂණය කියන කාරණාව. දේශීය නිරීක්ෂකීන් වගේම විදේශීය නිරීක්ෂකයනුත් ඒ සඳහා සහභාගී වෙනවා. මේ ඡන්ද නිරීක්ෂණ කටයුතු පිළිබඳවත් අපිට ඉදිරිපත් කරන්නට යම් කාරණා තිබෙනවා. ඒ ඇතුළු තවත් මේ ඡන්දේ පමණක් නෙවෙයි අද දවසේ කතා කරන්න තව කරුණු තිබෙනවා පුවත්පත්වල. ඒ සියල්ල සමගින් අපි මේ කිටි විරාමයෙන් අනතුරුව යලිත් හමු වෙමු. විරාමයෙන් අනතුරුව යලිත් සියත පත්තරේ අපි ආරම්භවා වගේම මෙන්න මේ මොහොතේ පටන් 2018 පළාත් පාලන ඡන්ද විමසීම ආරම්භ වෙන බවත් අපි කියන්නට උනේ. හරියට අර අලුත් අවුරුද්දේ නැකතට දින ගණන් ඇවිල්ලා මිනිත්තු ගණන් ඇවිල්ලා තප්පර ගණනකට ගණලා කියන වගේ ඔන්න උදෑසන 7යි දැන් ඉඳන් ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද භාවිත කිරීමේ හැකියාව අද මේ මොහොතේ පටන් පස්වරු 4 දක්වා තිබෙනවා. 4 දක්වා තිබුණට 3:45 වෙනකන් ඉන්නේ නැතුව දැම්ම ගිහිල්ලා ඡන්දය භාවිත කරන්න කියන එක තමයි මැතිවරණ කොමිසම මැතිවරණ කොමසාරිස්වරයා ඒ වගේම වෙන දෙයක් ඕනේ නැහැ. සෑම පක්ෂයකම නායකයෝ අපේක්ෂකයෝ නියෝජිතයෝ ඇමතිවරු කවුරුත් කියපු කාරණා මාධ්‍ය විදියට අපිත් හැම මොහොතකම ඔබ දැනුමත් කර කාරණාව තමයි උදෑසනින් වේලාසනින් ඡන්දය භාවිත කර අවසන් කරන්න කියන කාරණාව අපි විශේෂයෙන් මතක් කර සිටියා. අපි විරාමයට යද්දී කියපු කාරණාව තමයි ඡන්ද නිරීක්ෂණය කියන්නේ ඡන්දයක තිබෙන තවත් වැදගත් කාරණාවක්. දේශීය වගේම විදේශීය වශයෙන් නිරීක්ෂකින් සහභාගී වෙනවා කියලා ලංකාදීප අද පුවත්පතේ ඡන්ද නිරීක්ෂණයට රටවල් 4කින් 10ක් ඇති කියලා සඳහන් වෙනවා සෙන්සුරාදා ලංකාදීපේ. එතකොට ඉන්දියාව ඒ වගේම මාලදිවයින කොරියාව මෙයාදී රටවල් 4කින් නියෝජිතයෝ 10 දෙනෙක් ඇවිලිනේ ලෝකෙට යනවා. අපේ ඡන්ද ක්‍රමය පිළිබඳව අපි ඡන්දය පවත්වන ආකාරය පිළිබඳව මේ සියලු තොරතුරු මුල මැද අග සෑම තොරතුරක්ම ජාත්‍යන්තරයටත් වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ රටේ අභිමානය රටේ ගෞරවය රැකගෙන මේ මැතිවරණය කිරීමේ අවසානය දක්වා ගමන් කිරීමේ වැදගත්කමත් මෙහිදී අපි මතු කර දෙන්නට ඕනේ. ඒකම මේ ලංකාදීපයේ මේ කතරේ සූත්‍ර ඉතිහාසය පිළිබඳවත් අපූරු ලිපියක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. MSM අයුබ් සතහන් තබන මේ වටිනා ලිපිය කතුවැකියට පහලින් දකින්නට ලැබෙද්දී හොඳ කාටුනෙකුත් මට හමු වුණා ජනක මහත්මයා. මේ පේන හැටියට කැරට් වගේ නේ, මට නම් පේන්නේ කැරට්. ජනක මහත්තයා පේන්නේ කැරට් නේ. එතකොට මේ කැරට් ගොඩකට යට වෙලා අත විතරක් යන්තම් එළියට දාගෙන ඡන්ද පෙට්ටියට ඡන්දෙ දාන අවස්ථාව තමයි පේන්න තියෙන්නේ. කැරට් කොයි තරම්නම් කොහෙන් කොයි තරම් හම්බ වුණාද කියන්නේ ඔබ මම අපි හොදාකාරවම දන්නවා. ඉතින් මේ හම්බ වෙච්ච ඔක්කොම කැරට් ටික රහ බැලුවා වගේම දැන් ඉතින් හරි තීරණය අරගෙන යන්න වෙලාව ඇවිල්ලා ඒකයි අර කැරට් ගොඩ අස්සෙන් අත දාලා බොහොම අමාරුවෙන් ඡන්ද දායකයා භාවිත කරන්නේ. හොඳ කාටුන් ටිකුත් පහුගිය දිනවල ඉඳන් තිබුණා. අපිත් ඇතැම් මේවා ඉදිරිපත් කළා. ඡන්දයට පෙරාතුව ඡන්ද දායක ඔහු ඔටුන්න දාපු රජෙක් ඡන්දයට පෙරාතුව. හැබැයි අනිත් පැත්තෙන් අන් දෙකක් එක තමයි ඔහු එළියට එන්නේ. ඒ කියන්නේ ඡන්ද දායකයා ගොනාට ඇන්ද වීමද මෙපමණ දවසක් සිදු වුණේ කියන ප්‍රශ්නය ඒ කාටුන් බලනකොට අපට දකින්නට තිබෙනවා. ඊළඟට අපි තවත් පුවතක් දෙකක් තිබෙනවා මේ අද දිනේට අදාළ පුවත්පත්වලින් උපුටා ගන්නට. දිසා පහක නියගයෙන් 271,960 පීඩාවට මේ ඡන්ද පිළිබඳව කතා කර කර ඉන්නකොට රටේ නියගයත් ඇතැම් දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දැන් මාස ගණනාවක ඉඳලා අවසන්ව නැති බව තමයි මතක් කර දෙන්නේ මේ පුවත මගින්. ඊළඟට අපි ලංකාදීප පුවත්පතේ තවත් දකිනවා සිරගෙදර රෝහල ඉල්ලූ ඇලෝසියස්ගේ ඉල්ලීම ඉවත දැමූ පුවතකුත් ලංකාදීපේ වාර්තා කරලා තිබෙනවා. ඔහු අර අපි කිව්වනේ ඉස්සෙල්ලා පැදුරේ හිටියා, පස්සේ මෙට්ට දුන්නා. මෙට්ටෙන් පස්සේ අපි කිව්වා කොට්ට මෙට්ට ඔක්කොම අරගෙන ඇඳත් ඉල්ලයි කියලා. හරියටම හරි වැඩේ. රෝහල් ඇඳකුත් ඉල්ලුවා. ඉල්ලුවෙත් ඇඳ
ඊ වාට්ටුවෙන් නෙමෙයි රෝහල් වාට්ටුවෙන් තමයි ඉල්ලුවේ. නැතුව සිරමැදිරිය වාට්ටුවෙන් නෙමෙයි ඉල්ලුවේ, රෝහල් වාට්ටුවෙන්ම තමයි. රෝහල් වාට්ටුවෙන් ගෙදර ඉන්න දෙකම එකයි. දෙකම එකයි නේද? ඔය ටීවී බලාගෙන ඔක්කොම කරගෙන ඇඳගුත් තියාගෙන කිසි කතන්දරයක් නැතුව ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කෙසේ වෙතත් ඔහුගේ ඉන්න බෑල එනකොට නම් කිසිම ලෙඩක් තිබුණේ නැහැ. ටයි එහෙම දාගෙන ඔක්කොම ලස්සනට ආවා නේද? පොඩ දිනෙක්ට සිද්ධ වෙන දෙයක් තමයි. ඒ කියන්නේ මේ මේ දොරෙන් ඇතුල් වෙනකොටම මේ ඔක්කොම ඇතුල් වෙනවද දන්නේ නැහැ. ඒකට කොහොම හරි ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. වැඩි දිනෙක හැමෝම නෙවෙයි වැඩි දිනෙක. නේද වැඩි තියන්නේ ඕක මේ මහ පරිමාණයේ හොරකම වංචාව කරපු පුද්ගලයන්ට මේ දැනෙන්නේ නැහැ මේ හිරගෙදර තත්ත්වය මේකයි කියලා. සල්ලි අතට වැඩියෙන් එනකොට ඔව් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ කාරණාව තියෙන සාමාන්‍ය මොන ආගම දහම ඇදෙව්වත් හැමදේම ඉතින් මහා පරිමාණයෙන් අපි කරාම මහා පරිමාණයෙන් තමයි ඒකේ රිටර්න් එක කියන්නේ ප්‍රතිඵලය එන්නේ තනින් පැත්තට මහා පරිමාණයෙන් කියන එක අපි මතක් කරගන්න ඕනේ හොඳටත් එහෙමයි නොහොඳටත් එහෙමයි කියන එක තමයි අපි ඔළුවට දාගන්න ඕනේ කාරණාව ඊළඟට බ්‍රිගේඩිය හරි කියලා රුවන් විජේවර්ධන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා කියනවා ඒක තමයි පුවත්පත්වල ඊයේ සඳහන් වෙලා තිබුණා මගේ මනාපය බ්‍රිගේඩියට කියලා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අන්තිමට ඔක්කොමල එකතු වෙලා බ්‍රිගේඩිය නිවැරදි කියලා තමයි කියන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අපිට පෙනිච්ච කාරණාවක් තිබෙනවා මේ තුල. ඒ ගැන දැන් කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙසේ වෙතත් බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දුත් අවසානයේ ඡන්ද ප්‍රචාරණයට ඡන්දේ ලොකු ඉත්තේකු බවට පත් වුණාද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. බුලත් සිංහල පොලිසිය ළඟ පාලිත තෙවරප්පරුම මාරාන්තික උපවාසක කියලා සඳහනකුත් තියෙනවා. ඇලෝසිස් කැපෙල්ලිමන නීතිපතිගේ දැඩි විරෝධය පිළිබඳ දිවයිනත් වාර්තා කරනවා. අපි යමු ඉරිදා පුවත්පත් වෙත මේ සමගම ජනක මහත්මයා. අපි දිවයින ඉරිදා සංග්‍රහයේ දකිනවා ප්‍රතිඵලයෙන් පසු අලුත් අර්බුදයක්. මොකද්ද මේ? බහුතර බලයකට රහස් සාකච්ඡා අතිරේක ලයිස්ට්‍රීම් පත්කරන නියෝජිත නාමලේඛන ඉල්ලයි. අපි මේ ගැනම දකින්නවා තවත් පුවත්පත්වල. ඉරිදා ලංකාදීපය තීරණාත්මක සතියක්. මේ මැතිවරණය ගැන විතරක් නෙමේ කතා කරන්න කිව්වනේ 10න් පස්සේ යම් යම් දේවල් වෙන්න පුළුවන් කියලා. ඊළඟට ලක්බිම ප්‍රධාන පුවත විදිහට වාර්තා කරන්නේ වෙනමම කාරණයක්. ඊට පස්සේ මෞබිම ගත්තොත් තිනෝ ඡන්දෙන් පස්සේ වෙන ආණ්ඩුවකට රහස් කතා. මෙන්න මේ කාරණාව පිළිබඳව මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අපි අවධානය යොමු කිරීම. මේ නායකයෝ හතර දෙනාගේම ඡායාරූප සහිතව කිනෝ ඡන්දෙන් පස්සේ වෙන ආණ්ඩුවකට රහස් කතා. ජනාධිපතිවරයාත් කලින්ම මේ කතාව කිව්වා නේද ජනක මහත්මයා? කිව්වා. දැන් මෙහෙමයි මට හිතෙන්නේ 50%ක් ගන්නට හම්බ වෙන්නේ නැහැ කියන මතයේ තමයි ඉන්නේ සමීක්ෂණ සියලුම සමීක්ෂණ වාර්තා වලින්. රජයේ සහ පෞද්ගලික සහ පක්ෂ මට්ටමින් කරපු සියලු මේවා එන්නේ 40%කට වැඩිය එක පක්ෂයකටවත් ගන්නට බැහැ කියලා වට. ඉතින් එතකොට එහෙම වාතාවරණයක් තියෙද්දී දැන් කල්පනා කරන්න වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටු එක සභාව පිහිටවනවාද? එහෙම නැත්නම් මේ යන විදියට ඇවිල්ලා රජය යන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මේකට සම්බන්ධ වෙනවා කියන කාරණේ. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂය ගැන මුකුත් කියන්නේ නැහැ නේ? පොහොට්ටුවයි දැන් මේකනේ අර දේශපාලන කතාවක් තියෙනවා සදාකාලික මිතුරත්නේ හදුරත්නේ කියලා අපිට කියන්න බෑ. එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි මේ මේක තීන්දුව කරන්නේ මට හිතන හැටියට මේක තීන්දුව කරන්න ඇවිල්ලා පක්ෂ නායකයෝ නෙමෙයි ප්‍රගීත්. ඒගොල්ලන්ට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ ලේසියෙන්. මොකද පල්ලෙහා මට්ටමේ ඉන්න මේ නියෝජිතයෝ තමයි තීන්දුව කරන්නේ අපි කායත් එක්කද යන්න ඕනේ කියලා ඔවුන්ගේ බලපෑම එන්නේ පක්ෂ නායකයන්. මොකද ඔවුන් තමයි කියන්නේ අපිට බෑ එක්සත් ජාතික පක්ෂයත් එක්ක යන්න, අපි යන්නම් ආවලත් එක්ක යන්න. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක අපි යන්නම් කියලා වල්ල ඔවුන් තමයි තීන්දුව කරන්නේ. මොකද පක්ෂයේ කියන තැනට නම් මේ නියෝජිතයෝ යන්නේ නැති මට්ටමක් තමයි තියෙන්නේ. ඔව්. ඒක නිසා තමයි ඒකත් එක්කම තමයි කියන්නේ අර පහුගිය කාලේ වෙච්ච සිදුවීම් වලලා තමයි කියන්නේ අලුත් සතියක්. ඒ කියන්නේ අලුතෙන් දේශපාලන වාතාවරණය වෙනස් වෙන සතියක් වෙයි කියලා. මොකද ජනාධිපතිතුමත් බොහෝ වෙලාවට කිව්ව කාරණේ තමයි ජනාධිපති තුමා දිගින් දිගටම දුන්න පොරොන්දුව තමයි මේ මැතිවරණදී කිසිම හොරෙක් එක්ක මම මේ ගමනේ යන්නේ නැහැ කියලා. එතකොට අපිට බලා ගන්න වෙනවා එක්සත් ජාතික පක්ෂයේ තෙල්ල වෙලා තියෙන චෝදනාවල් තියෙන එහෙම හොරු ඉන්නවා නම් ඒක ලඟත් අයින් කරලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා නම් එහෙමත් අයින් කරලා. මොකද අවසන් වාර්තාවේ බොහෝ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉස්සර හිටපු මැති ඇමතිවරුන්ට චෝදනාවල් තියෙනවා. ඔව්. ඒක අපි අමතක කරන්න ඕනේ. අමතක කරන්න හොඳ නැහැ. ඒ දෙගොල්ලම අයින් කරලා
පිරිසිදු කට්ටියක් එක්ක මේ ගමන යන්න තමයි හදන්නේ කියලා. අපි ඒ මව්බිමේ දැක්ක ප්‍රධාන සිරසලයට එක්කයි කතා කරේ. ඊළඟට එහෙම තියෙන අපිට කාල වේලාව නැති වුණත් ඉදිරිපත් කරන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ ගැන කුපුසක් තියෙන නිසා මේ ගැන සැකයක් එහෙම නැත්නම් මේ ගැන මොකද්ද ඇත්ත කාරණාව කියන එක දැනගන්න ඔබ බලාපොරොත්තු වෙන නිසා බෙල්ලංවිල නාහිමිගේ සත්කම කළ දොස්තර මව්බිමට කතා කරයි කියලා කියනවා. සැකහැර දැනගන්න පුළුවන්කම තිබෙනවා ඒ සත්කමේ තතු විත්ති සියල්ල දන්නේ මේ වෛද්‍යවරයා. ඉතින් ඔහු කියන කතාව පිළිබඳව අවධානය මව්බිමේ යොමු කරලා තියෙනවා. රවී සහ බැඳුම් කරගෙන කනිදහස් වක්ෂයෙන් ළඟදී මෙහෙලිදරව්වක් පිළිබඳවත් කියනවා. අපි ඊට පස්සේ බලමු දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙන අලුත් අනෙකුත් පුවත් වාර්තා පිළිබඳව. උදයන්ගට එහි පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක වන බවක් වාර්තා කරනවා හිට රුසියානු සහ යුක්‍රේන තානාපති උදයන්ග වීරතුංග මහතා පිළිබඳව. දැන් ඔහු කියන ආකාරයට නම් ඔහු නිදහස් වෙලා තමයි ඉන්නේ. ඒ වගේම ඔහු නිකම්ම නිදහස් වෙලා ඉන්නවා කියලා කියන්නෙත් නෑ. ඔහු කියන ඔහුට හොඳ අවස්ථාවක් පෑදුනා මෙරට පොලිසියට එරෙහිව වන්දියක් ඉල්ලන්න ඔහුට හොඳ අවස්ථාවක් පෑදුනා කියලත් ඔහු ඒ අතරේ කියනවා. දැන් ඇත්තටම ඔහු ඊයේ තමයි ඔහුගේ ෆේස්බුක් සටහනේ දාන්නේ. ඔව් ජනක මොකද ඔහු කියපු කාරණා කීපයක් පිළිබඳව අපිට කතා කරන්න තියෙන නිසා අපි විරාමයට ගිහිල්ලා අවිත්ම කතා කරමු මේ පිළිබඳව රැඳින්න දිගටම සියත පත්‍රෙත් එක්ක. අපි විරාමයෙන් අනතුරු යලිත් හමුවන්නේ සියත පත්‍රයේ සමගින්. අපි කතා කරමින් හිටියේ මේ උද්‍යංග වීරතුංග පිළිබඳ කාරණාව. ජනක මහත්මයාත් එකසු කරේ ඔහු තබා තිබු සටහන ෆේස්බුක් සටහන පිළිබඳව. ඇත්තරම ෆේස්බුක් සටහනේ ඔහු සඳහන් කරලා තිබුණේ ඔහුව ඔහු මේ පසුබිම මේවා කරලවර වෙලා ඔහු අල්ලගත්ත අය අල්ලගත්තට අබුඩාබියේදී ඔහුව නිදහස් කෙරුව අය කියලා ඔහු ඒ සටහනේ දාලා තිබුණ කාරණේ තමයි පොලිසියට විරුද්ධව ඔහු කටයුතු කරනවා කියලා. ඒකෙදි දැන් ඔහුගේ පාර්ශවයෙන් එහෙම කිව්වට අද වෙනකොට ඇවිල්ලා මේ පුවත්පත්වල තියෙන විදිහ තමයි ඔහුගේ පාර්ශවයෙන් තිබුණ විදිහට තිබුණේ. ඔහුව නිදහස් කරලා ඔහු දැන් ඇමරිකාවට හෝ ආපහු ඔහු ඉන්න තැනට යනවායි කියලා. නමුත් දැන් මේන ආරංචිය අනුව නම් තියෙන ඔහුව පරීක්ෂණ කටයුතු අවසාන වෙන තෙක් අබුඩාබියේ රඳවල තියාගෙන ඉන්න ඔහුට රටින් පිට යාම තහනම් කරලා තියෙනවා. හැබැයි ඔහුට නිදහසේ ඉන්න දීලා තියෙනවා කියන එක තමයි ඔවුන් කියන්නේ. ඒක නිසා ඉතාම පැහැදිලිව මේකෙදි ඇවිල්ලා රජයේ ක්‍රියාත්මක වෙන ආකාරය අනුව තමයි මේකෙදි වඩා බලවත් වෙන්නේ. මොකද රජය මේ පිළිබඳව කරුණු කාරණා කියලාවර වෙලා ඔහුව ලංකාවට රැගෙන ඒමට කටයුතු කරනවා එකේ ඔප්පු කරගන්න තුතුනේ. ඔහු මේ වගේ දෙයකට සම්බන්ධලා ඉන්නවා. එතකොට අපි රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා අපේ ලංකාවෙන්. එතකොට මට දන්න විදියට ඇවිල්ලා ඔහුට රතු වරෙන්තුවක් නිකුත් කරලා නැහැ. ජාත්‍යන්තර නිල් වරෙන්තුවක් තමයි නිකුත් කරලා තියෙන්නේ. නිල් වරෙන්තුවක් නිකුත් කරාම තියෙන කාරණේ තමයි මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන්නට පුළුවන්. ඊට පස්සේ තමයි ඔව බලධාරීන්ට බාර දෙනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ. රතු වරෙන්තුවක් නම් ඉතාම පැහැදිලිවම ඔව අත්අඩංගුවට ගන්නවා. නමුත් දැන් මෙතනදී වෙලා තියෙන ඔහුව අත්අඩංගුවට අරගෙන කරුණු කාරණා බල්ලවල්ලා ඔහුට රටේ ඉන්න දීලා තියෙනවා. රටින් පිට යෑම විතරයි තහනම් කරලා තියෙන්නේ. දැනට ඊයේ නම් ඊයේ වෙනකොට මං හිතන්නේ ආගමන ගෞන් නිලධාරිය ගිහිල්ලා තිබුණා. පෙරේද මං කතා කරලා බලනකොට පෙරේද වෙනකොනුත් ඔහුට පමණක් ලංකාවේ ඔහුට පමණක් වීසා නිකුත් කරලා තිබුණේ නැහැ අබුඩාබියට යන්න. මම හිතන්නේ ඊයේ වෙනකොට ඒක නිරාකරණය වෙලා තියෙනවා ඇති කියලා විශ්වාස කරනවා. ඒකින්ද මේ වෙනකොට පොලිසිය සහ නීති ප්‍රති දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම දෙනා දැන් ඒ ගිහිල්ලා ඉන්නේ මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඔව් ඒ සමගම මේ ඉරිදා ලංකාදීප පුවත්පතේ තිබෙනවා මේ ලංකාවේ මුල්ම ගම්සභා නියෝජිතවරිය කියන කතා පිළිබඳවත් ඊටාත්ම සුවිශේෂ අවස්ථාවක්. මේ ගම්සභා නියෝජිතවරිය ඇය කියන කරුණු මොකද හේතුව දැන් මෙවර කාන්තාව පිළිබඳ වඩාත් කතාබහට ලක්ුණා. මෙවර මැතිවරණයේදී සිට 25ක අනිවාර්ය නියෝජනයක් අනිවාර්ය අපේක්ෂකයින්ගේ ලයිස්තුවල අනිවාර්ය නියෝජනයක් කාන්තාවන් සිටිය යුතුයි කියන කාරණාවත් එක්ක ඇතැම් ප්‍රදේශවල ඇතැම් පක්ෂවල එහෙම නැත්නම් කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම්වල
නාම යෝජනා ප්‍රතික්ෂේප වෙන්නට පවා මේ බලපාන බරපතල කාරණාවක් බවට පත් වුණා. ඒක පත් වෙන්න මම හිතන්නේ 1958 58 අවුරුද්දේ. ප්‍රථම වරට එතකොට කාන්තාවක් පත් වෙලා තියෙන 1958 අවුරුද්ද එකත් දැනගන්නට ලැබීම වටිනවා. අද රාත්‍රී 12:00ක් පෙළපාලි රැස්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙනවා. දැන් අපි සූදානම් ඔබව ඔබේ අවධානය යොමු කරන්නට මේ මැතිවරණය පිළිබඳව ඡන්දය භාවිත කළ යුතු ආකාරය හැසිරිය යුතු ආකාරය පිළිබඳව පළමුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දක්වන අදහස් වෙත. මේ අදහස් ඉතාමත්ම වැදගත් වේ. මොකද ඡන්ද භාවිත කිරීමේ ක්‍රමයේ මං හිතන්නේ සංකීර්ණ වීමක් නෙමෙයි වෙනස් වීමක් තියෙන එක බොහොම පහසුවට තමයි වෙනස් වෙලා තින්නේ. එකම කතරේකින් ඡන්දය පළ කිරීමේ අවස්ථාවක් තමයි ජනතාව විදිහට අපට උදා වී තිබෙන්නේ. හරි පහසු ක්‍රමයක්. ඉතින් ඒ ඇතුළුව තවත් අදහස් දක්වීම් කිහිපයක් තිබෙනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ අපි ඒ වෙත යමු. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත යටතේ. මනාප ක්‍රමය අහෝසි වන එමකින් සබිකේන් 60%ක් තෝරාපත් කරගනු ලබන්නේ කොට්ටහස ක්‍රමය යටතේ. 40%ක් අනුපාත ලැයිස්තුවෙන් තෝරාපත් කරගැනෙනවා. ඡන්දය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයන් 8325ක් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම 2018 පෙබරවාරි 10 දින පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13374කදී පැවැත්වේ. 1,57,00,000ක් ඉක්මවන දිවයිනේ සියලුම ලියාපදි ඡන්ද හිමියන් වෙත ඡන්ද හිමියන්ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ අදාළ ඡන්ද මධ්‍යස්ථානය දැක්වෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විට තැපෑලෙන් යවා ඇත. බෙදෑරීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාලවල ඇති අතර ස්වකීය අනන්‍යතාවය සහතික කර ගැනීමෙන් ඡන්ද හිමියන්ට තැපැල් කාර්යාලවලින් ස්වකීය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැක. ඡන්දේ දීම සඳහා යන විටදී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර ඇති විශේෂ එසේත් නැත්නම් තාවකාලික හැඳුනුම්පත රැගෙන යාම අත්‍යවශ්‍යය. එම හැඳුනුම්පත් වලට අමතරව එනම් ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ හැඳුනුම්පත වෙනුවට වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය පූජක උතුමාණන් වෙත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති හැඳුනුම්පත වලංගු හැඳුනුම්පත්සේ සලකනු ලැබේ. මෙහි සඳහන් කරනු ලැබූ හැඳුනුම්පත් හත හැර කිසිදු ලියවිල්ලක් හෝ සහතිකල ඡායාරූපයක් හෝ කුවිතාංශයක් හෝ වලංගු හැඳුනුම්පතක්සේ සලකනු නොලැබේ. ඡන්ද පොලේදී එක් ඡන්දදායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරේ. මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ තරඟ කරනු ලබන දේශපාලන පක්ෂවල ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ඒ පක්ෂයේ ඒ ස්වාධීන කණ්ඩායමේ ඡන්ද සලකුණු පමණකි. මෙම ඡන්ද පත්‍රිකාවල අපේක්ෂකයන්ගේ නම්, කොට්ටාෂවල නම් හෝ අංක කිසිවක් සඳහන් නොවේ. ඡන්දේ දීමේදී ඔබ කැමති පක්ෂයේ, ඔබ කැමති ස්වාධීන කණ්ඩායමේ නම සඳහන් තීරුවේ එකී පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ඡන්ද සලකුණට දකුණු පසින් නැති හිස් ඉඩ කොටසේ එකම එක කතිරයක් ලකුණු කිරීමෙන් පමණක් ඔබගේ ඡන්දය දිය යුතුය. ඡන්දය දීම සඳහා එකම එක කතිරයක් පමණක් භාවිතා කරන්න. ඡන්ද ගණන් කිරීම ඒ ඡන්ද මධ්‍යස්ථානවලදී සිදු කිරීමට නියමිතය. තැපැල් ඡන්ද ගණන් කරනු ලබන්නේ කොට්ටාස මූලස්ථානයේ වූ ඡන්ද මධ්‍යස්ථානයේදීය. ඉතාම පැහැදිලිව මැතිවරණ කොමසාරිස්තුමා පියවරෙන් පියවර මේ සියල්ල පැහැදිලි කළා. දැන් අද උදෑසන 10 දක්වා ජනක මාධ්‍ය අවස්ථාව තියෙනවා නේද? තැපැල් කාර්යාලවලින් ඡන්ද කාඩ් ලැබුණේ නැත්නම් තවදුරටත් ගිහිල්ලා විමසලා ඒ ලබා ගැනීම අවස්ථාව තිබෙන බවත් දැනුම් දෙනවා. මේ ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද කාඩ්පත අනිවාර්ය වෙන්නේ නැහැ නේද? අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් තිබීම පහසුවක්. තිබීම පහසුවක් වෙනවා. අනිවාර්ය වෙන්නේ වලංගු හැඳුනුම්පත. දැන් මැතිවරණ කොමසාරිස්වරයා කියපු කාණ්ඩවලට වැටෙන ජාතික හැඳුනුම්පත මේ ආදී වශයෙන් ගත්තහම වලංගු හැඳුනුම්පතක් තිබීම තමයි අත්‍යවශ්‍ය කාරණේ බවට
පත්වෙන්නේ. ඒ වගේම කතරේ තියෙන වැදගත්කමත් මැතිවරණ කොමසාරිස්ට දැන් මෙතන තියෙනවටත් අමතරව යම් අවස්ථාවලදී ඉදිරිපත් කරන අබිදුටුව ඇයි මේ කතරයක්ම එක් කතරයක්ම ගහන්න කියලා කියන්නේ කියලා. ඕකට කතර දෙකක් දැම්මොත් තුනක් දැම්මොත් මේ වේ විශේෂ වෙනවා. හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. වෙන වෙන ලකුණු දාන්න ගියොත් එහෙම අදාළ අය කොහෙටද ඡන්දය දාලා තියෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඒ නිසා එක ලකුණකට වැඩියෙන් දැම්මොත් ඡන්දය අවලංගුත් වෙනවා. අවලංගුත් වෙනවා. අන්න ඒ නිසා අපි ඔබට නැවත වතාවක් පැහැදිලිව කියන්න ඕනේ එකම එක කතරයක් පමණක්. හොයන්න එපා අර අයියා කොහෙද අර නංගිගේ නම කොහෙද තියෙන්නේ. ඒව මුකුත් හොයන්න යන්න එපා. යාගේ ලකුණු කොහෙද ඒව මුකුත් නෑ මේ පාර. තියෙන්නේ කෙලින්ම පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම පමණයි සලකුණු කරලා තියෙන්නේ සටහන් කරලා තියෙන්නේ ඉදිරියෙන් කතරේ සලකුණු කිරීමමයි කරන්න තියෙන්නේ. ලකුණ ගහලා හරි එක්කෙනා තෝරගන්න. හරි එක්කෙනා තෝරගන්න ඕනේ. හැබැයි වැරදි ලකුණ ගහලා වැරදි අයව තෝරගෙන පස්සේ කාට කාටවත් දොස් කියනවට වඩා හොඳයි හරි එක්කෙනාම එකපාරින් කතා බහ කරගෙන කාලය තිබුණානේ කතා බහ කරගන්න ගමේ අයටම එකතු වෙලා ඕනනම් කතා බහ කරගන්න කාලය තිබුණා. අපි ඒ පිළිබඳව තවදාහරි යොමු කළොත් ජනක මහත්මයා අපිට ආරංචුනේ නැහැ ඇත්තට මෙවැනි සිදුවීම් පිළිබඳව. කියන්නේ අපිත් මේ නිකන් මේ පිළිබඳව කතා කරනකොට අපිටත් ආපු යම් යම් අදහස් ඉන්නවනේ. දැන් කිසිම අපි හිතමුකෝ යම් කොට්ටාසයක ඒ සියලු පක්ෂ වලින් ඉල්ලන ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලන ඔක්කොම ගේනවා ගමේ පන්සලට හරි ස්කූලෙට හරි එක තැනකට ගේනවා. ගෙනල්ලා හැමෝටම ජනතාවත් රැස් කරනවා ගම්මු රැස් කරනවා. රැස් කළා මේ හැමෝටම ඍජුව කතා කරන්න මේ හැමෝගෙම ඍජුව ප්‍රශ්න කරන්න ඔබ ආවොත් මොනවද කරන්නේ ඔබට පුළුවන් ද ගමේ තියෙන මේ ප්‍රශ්න විසඳන්න. මේ මේ විවෘත වේදිකාවක් ගම තුල නිර්මාණය වුණාද නැත්නම් සිද්ධ වුණේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ හිටපු ජනාධිපතිගේ තමන්ගේ පක්ෂ නායකයාගේ කාගේ හැරි නායකත්වයට තියෙන මහා රැලියක පුංචි එක මිනිස්සෙක් විතරක් වීමද ගමේ අපේක්ෂකයා කියන එක පිළිබඳ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කතිකාවක් ආවේ නැහැ. මම හිතන්නේ මුන් නැත්තේ ඇවිල්ලා දැන් මේක අවුරුදු 40කට විතර පස්සේ අලුත්ම අත්දැකීමක් නේ. මම හිතන්නේ මේක වෙයි. මම හිතන්නේ ඉස්සරහට පලාප පළාත් සභා මැතිවරණ දෙවල් එහෙම මේක වෙයි කියලා හිතුවා. මම හිතන්නේ ඔබ කියන එක විය යුත්තක් මං හිතන්නේ. ඒක ඇවිල්ලා අනිවාර්යයක් නෙමෙයි. නමුත් ඇවිල්ලා අඩුම ගාන ගමේ පන්සලයට හරි ආගමික ස්ථානයකට හරි ගෙනල්ලි වල හාමුදුරුවෝ මූලිකත්වය හරි අරගෙන ග්‍රාම නිලධාරී මහත්තයා හාමුදුරුවෝ සියලු දෙනාම එකතු වෙලා ඔව් එතනදීම එතකොට කතා කරගන්න පුළුවන් ඔවුන්ගේ මේ දැන් ওই ජනාධිපතිවරණ දිනකොට තියෙන විවාද. ලංකාවේ නම් තාම එහෙම නැහැ නේ. වෙනත් රටවල තියෙනවා. දැන් ඇමරිකාවේ එහෙම ඒකෙන් තමයි තීන්දුව කරන්නේ. මේ දෙකෙන් බල්ලා තමයි තීන්දුව කරන්නේ. මොලේ තියෙන එක කවුද නැති එක කවුද කියන්නේ. මේක පක්ෂ නායකයාගේ කතාවෙන් අදාළ ප්‍රදේශයේ ඇමතිගේ කතාවෙන් ඒවෙන් තීරණය වෙනවා නම් අපේක්ෂකයා පිළිබඳව මම හිතන්නේ ඒක ඊට වඩා අරක අපේක්ෂකයා ඉලක්ක කරගත්තු වැඩපිළිවෙලක් තියෙනවා නම් ඊටමත්ම වටිනවා කියන එකයි අපේ අදහස. තවත් කාරණා කිහිපයක්ම තියෙනවා ඔබට ඉදිරිපත් කරන්නට. අපි ඒ වෙතත් අවධානය යොමු කරමු. දිවයින ඉරිදා සංග්‍රහයේ තියෙන දුම්රිය සංඥා හදන්න දුන් මුදල් 80%ක්ම ආපහු යවලා කියලා. මේ ඊටාම බරපතල කාරණාවක්. මොකද දුම්රිය සංඥා පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා සිදුවුණු අනතුරු සංඛ්‍යාව පිළිබඳව අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පහුගිය කාලයේ මුළුල්ලේම මේ අනතුරු පිළිබඳව වාර්තා වුණා. ඉතින් ඒ නිසා මේවා පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත්ම වටිනවා. ඊළඟට ඒ අතරේ සෞදන් සුමතිපාල ජෝතිපාලගේ කාටුණියත් අපිට හම්බ වෙනවා. අද තමයි අපි රජ වෙන දවස. මම ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මේ කාරණාවට අදාළව. අද තමයි අපි රජ වෙන දවස. හෙට ඉඳන් නීච වෙනවනේ. අද වගේම හෙට උදේවරු වෙනකොටත් රජ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි හෙටින් පස්සේ පටන් ගන්න නීච වෙන කාලය කියලා තමයි කියන්නේ. මේවා විහිළුවට කිව්වට විහිළු වෙන්නේ නැහැ. විහිළුවටවත් සිද්ධ වෙන්න හොඳ නැති දේවල්. ඊළඟට ලයිස්ට්වෙන් මන්ත්‍රී වරියන් තේරීමේ අර්බුදයක් පිළිබඳවත් වාර්තා වෙනවා. පළාත් පාලන ආයතන සඳහා ඒ පක්ෂ ඉදිරිපත් කර ඇති සමානුපාතික ලයිස්තු වලින් සභික වරියන් නම් කිරීමේදී අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙතයි දේශපාලන ආරංචි මාර්ග කියනවා කියලා. මේක ක්‍රමය වෙනස් වෙලා අලුත් වෙලා එන නිසා මම හිතන්නේ මැතිවරණ කොමිසමටත් ටිකක් අපහසුයි. එකපාරටම මේ සෑම දේ පිළිබඳවම මේ පැහැදිලි කිරීම රටේ ජනතාවට කරන්න. හැබැයි ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි අමතක කරන්නට හොඳ නැහැ. හැබැයි තියෝර මේ මේ ඔතනදී නෙමෙයි මම හිතන්නේ ඔතන අරුබුදයක් එන්නේ නැහැ කියලා මගේ හැඟීම නะ. මොකද ඡන්දය ඉල්ලීමේ ලයිස්තුවට ඇවිල්ලා 125ක මේ නියෝජිතයන් තමයි ඕනම වෙන්නේ. නියෝජිතවරියා. ඒකනේ ඒක ප්‍රතික්ෂේප කළොත් එහෙම මහජනතාව ඕනේ නැහැ කියලා. ඒක අනිවාර්ය නැහැ 125ක් සභාවේ ඉන්න ඕනි කියලා. තියෙන්නේ ඇවිල්ලා ඡන්දයට ඉදිරිපත් කරන මේ පක්ෂේ ලයිස්තුවෙන්. ස්වාධීන ලයිස්තුවෙන් ඇවිල්ලා 125ක් ඉන්න ඕනේ. නමුත් ඒක ප්‍රතික්ෂේප කිරීම හෝ ඒක ලබා දීම මහජනතාවගේ මේකක් නේ. ඔව්.
ඊළඟට ලක්වි මිරිදා සංග්‍රහයත් තියෙනවා මීතට මුල්ල කුණු කන්දෙන් මිලියන 110ක් ගසා කාලා කුණු කන්ද නායගී රාජ්‍ය ආයතන හතරක වරදින් කියලා. අපි මේ පිළිබඳවත් පහුගිය දිනවල කතා කරා. අපි බලමු ඊයේ තරගයට කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන එකත් අවධානය යොමු කිරීම ඉතාමත්ම වටිනවා. ශ්‍රී ලංකා පිළ ලකුණු 312ක් ඉදිරියේ නිය දිනේ නිමාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි නිමිට ලකුණු 200ක් ලබා කඩුලු 8කට ලකුණු 200ක් ලබා සිටියේදී තමයි දිනේ නිමාවට පත් වුනේ. ඔය නිමාව වුනේ දෙවැනි දවසේ. එතකොට පළමු සහ දෙවන දින දෙකට කඩුලු 28ක් 14 බැගින් කඩුලු 28ක් දැවීගෙන දෙනවා. කලින් තරගයේදී ලකුණුමයි තිබුණේ, මේ තරගයේදී කඩුලුමයි පේන්න තියෙන. අදත් තරගයේ උදෑසන 9 සිට සජීවී විකාශය සමග එක්කාසු වෙන්නට ආරාධනා කරමින් නිදහස් සාමකාමී මැතිවරණයකට ඔබේ සහය දක්වන ලෙස ඉල්ලා සිටිමින් අද පස්වරු 6:30 සිට මේ අපි කියපු ඇතැම් කාරණාවල දිගුවක් අද අපේ සාකච්ඡාවකදී ඔබට දැකගන්නට දැනගන්නට අවස්ථාව සැලසෙන බවත් අපි විශේෂයෙන් කියන්න ඕනේ. විශේෂඥ මතවාද එක්ක, විද්වත් මතවාද එක්ක අපි සූදානම් අද සවස් යාමේ හමුවන්නට විශේෂ මැතිවරණ විකාශයත් සමග සවස 6:30 සිට රැඳෙන්න. සියත එක්කම ප්‍රතිඵල වගේම සතුට වින්දනය සියල්ලත් එකසුව රැගෙනයි අපි පැමිණෙන්නේ විශේෂ මැතිවරණ විකාශයත් සමග. එනම් නැවත වතාවක් ඔබට සහ රටට සාමකාමී දවසක් වේවා, සාධාරණ දවසක් වේවා කියලා ප්‍රාර්ථනෙන් අපි සමු ගන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.